සුබ උදෑසනක් සියලුම දෙනාට අද අපි සුවපත් නිවස විශේෂාංග මේ ආකාරයෙන් ආරම්භ කරනවා. අපි ක්ෂය රෝගය පිළිබඳව අද මේ මැදිරියේදී කතා කරන්නට හිතුවා. ඔබට මතක ඇති අපි සුවපත් නිවස විශේෂාංගය තුළ ක්ෂය රෝගය පිළිබඳව දිගින් දිගටම කතා කරා වැඩසටහන් කිහිපයකදී. නමුත් අපි තවමත් විශ්වාස කරනවා ලංකාවේ ක්ෂය රෝගය පිළිබඳව ජනතාව දැනුවත් නැහැ කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කොරෝනා කියන රෝගය වසංගත රෝගී තත්ත්වයක්, එය බෝවන රෝගයක්, එය ව්‍යාප්ත වන රෝගයක්. ඒහා සමානව ක්ෂය රෝගය පිළිබඳව කතා කරොත් ක්ෂය රෝගයත් බැක්ටීරියා ආසාදනයකින් ආසාදනය වන ආසාදිත රෝගයක්, ඒ කියන්නේ බෝවන රෝගයක්. ක්ෂය රෝගය බෝවන රෝගයක් නිසාම ක්ෂය රෝගය පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත් වෙනවා. කොරෝනා රෝගයට සාපේක්ෂව එය ව්‍යාප්ත නොවුවත් මේ බැක්ටීරියා තත්ත්වය ශරීරයේ කාලාන්තරයක් තිස්සේ පවතින්නට පුළුවන්. තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ යම්කිසි දුර්වල වීමකදී මේ ක්ෂය රෝගයේ බැක්ටීරියා තත්ත්වය නිද්‍රාවේ සිටින බැක්ටීරියා තත්ත්වය උත්සන්න වන්නට පුළුවන්. ඒහා සමගාමීව රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි අද ක්ෂය රෝගය පිළිබඳව මේ මැදිරියේදී කතා කරන්නට හිතුවා. ඒ පිළිබඳව කතා කරන්නට අපි මැදිරියට කැඳවා ගත්තා ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් ක්ෂය රෝග මර්ධන වෛද්‍ය නිලධාරිණී වෛද්‍ය නයනා ද සිල්වා වෛද්‍යතුමිය අයිබන් කියලා පිළිගන්නවා. අයිබන් අම්මා, වෛද්‍යතුමිනි, අපි කොරෝනා පිළිබඳව යම් යම් කාරණා පිළිබඳව මාධ්‍ය හරහා අතිශය දැනුවත් කිරීමකට ලක් කරනවා ජනතාව. නමුත් ක්ෂය රෝගය ලෝකේ ගත්තත් ලංකාවේ ගත්තත් ක්ෂය රෝගයේ ව්‍යාප්තිය නිසා, මේ ආසාදනය නිසා මරණය කියන කාරණාවත් එක්ක දිව යන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. අපි මුලින්ම හඳුනාගමු ක්ෂය රෝගය කියන්නේ මොකක්ද කියලා. මුලින්ම වංග ස්තුතියන්ත වෙනවා අපිට ආරාධනායි කිරීම පිළිබඳව. මේ දවස්වල අපි ක්ෂය රෝගය පිළිබඳ කතා කරනවා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්. එක හේතුවක් තමයි පහුගිය දිනක අපි ලෝක ක්ෂය රෝග දිනය සැමරුවා මාර්තු 24. අනික දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට මේ එකක් දීලා තියෙනවා ක්ෂය රෝගේ තුරන් කිරීමට 20:35 වෙනකොට. ඒ නිසා අපිට දැන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා රෝගීන් සොයා ගැනීමට. ඒක නිසා මේ සාමාන්‍ය ක්ෂය රෝගය කියන එක මිනිස්සු දන්නවා. ඒක ඉතා ඈත අතීතයේ ඉඳලම ක්‍රිස්තු පූර්ව කාලයේ ඉඳලම තියෙන එකක්. රොබර්ට් කොක්ස් කියන විද්‍යාඥයා තමයි ඒක හොයාගත්තේ. ඔහු ජීවිතේ නැති වුණෙත් එයාගේ ඒ රෝගය නිසා. ඒ කාලේ ඒකට ප්‍රතිකාර සොයාගෙන තිබුණේ නැහැ. මේ ක්ෂය රෝගය සාමාන්‍යයෙන් බෝ වෙන්නේ ඔය කොරෝනා වගේම, දැන් මිනිස්සු හැමෝම කොරෝනාව දන්නවනේ, ඒ වගේ කොරෝනා රෝගය වගේම මිනිස්සු මේ කියන්නේ රෝගියෙක් කහිනකොට, කිවිසිනකොට, කතා කරනකොට පිට වෙන වාතයේ ඇති බැක්ටීරියා නිරෝගී පුද්ගලයෙක් ආග්‍රහණය කිරීමේ පෙනහැලුව තුළට ගිහිල්ලා ක්ෂය රෝගය ඇති වෙනවා. ඒතකොට රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ වුණාට සමහර අවස්ථා තියෙනවා ඒගොල්ලෝ බැක්ටීරියා අපේ ඇතුළට ගියා වුණත් ඒගොල්ලෝ නිද්‍රාශීලීව ඉන්නවා. හැම වෙලාවෙම අපිට රෝග ලක්ෂණ පහළ කරන්න දෙන්නේ නැහැ. එහෙම රෝගීන් සැහෙන පිරිසක් ඉන්නවා ලංකාවේ, තියෙනවා ලෝකෙ පුරාමත් ඉන්නවා. ඔව්, වෛද්‍යතුමිනි, දැන් අපි ක්ෂය රෝගය මේ විදිහට හඳුනා ගන්නකොට අපි කොරෝනා හැම වෙලෙම COVID-19 කියන රෝගී තත්ත්වය අපි මේ හා සමගාමීව කතා කරන්න වෙලා තියෙන බෝවන රෝගයක් නිසා. නමුත් COVID-19 රෝගී තත්ත්වය සහ ක්ෂය රෝගය ගත්තට පස්සේ ඉතා සමාන ආකාරයේ ව්‍යාප්තියක් පැතිරීමේ ආකාරයක් අපිට පෙන්නුම් කරනවා. නමුත් මේ කාරණා දෙක වෙනස්. අපි කතා කරොත් ක්ෂය රෝගය පැතිරෙන ආකාරය කොහොමද මේ ව්‍යාප්තිය සිදුවෙන්නේ? ක්ෂය රෝගයත් දැන් ඔයා කිව්වා වගේම කොරෝනා වගේම බිඳිති මාර්ගයෙන් තමයි බෝ වෙන්නේ. බිඳිති මාර්ගයෙන් කියන්නේ අපි කහිනකොට, කිවිසිනකොට, කතා කරනකොට අපින් කෙල බිඳිති පිට වෙනවා. ඒතර අපි ක්ෂය රෝගයෙන් පෙළෙන්නෙක් නම් ඒ බැක්ටීරියාවන් ඒ සාමාන්‍ය වාතයට මුසු වෙනවා. ඒතර නිරෝගී පුද්ගලයෙක් ඒවා ආග්‍රහණය කරාම මං කලින් සඳහන් කළා වගේම ඒවා පෙනහැලි වලට ඇතුල් වීමෙන් ක්ෂය රෝගය පැතිරෙනවා. ඒතර දැන් තියෙන සෞඛ්‍ය පුරුදු දැන් අපි කොරෝනාවට මාස්ක් එකක් පළඳිනවා. ඒකත් ලොකු උදව්වක් වෙනවා ක්ෂය රෝගය පැතිරවීම වළක්වා ගන්න. දැන් ඉස්සර මිනිස්සු ක්ෂය රෝගය මට තියෙනවා කියනවත් ලැජ්ජයි. ඉතින් එතකොට මාස්ක් එකක් පළඳගෙන යන්න කොහොමටත් කැමති නෑ. දැන් ඉතින් ලෙඩ නැති මිනිස්සුත් මාස්ක් පළඳින හින්දා ඒක හොඳයි. ඒ
වැසුම පාවිච්චි කරන එක ක්ෂය රෝගයත් වළක්වා ගැනීමට පැතිරීම වළක්වා ගැනීමට ඔව් ක්ෂය රෝගයේ ප්‍රධාන වශයෙන් වර්ගීකරණයට නතු කරන්නට පුළුවන් එකක් තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ක්ෂය රෝගී තත්වය මෙය ශ්වසන පද්ධතිය එහෙම නැත්නම් පෙනහළු වලට සුජුවම බලපානවා එමගින් ශ්වසන රෝගයක් විදිහට හටගෙන මරණය දක්වා මේ ව්‍යාප්ත වෙන්නට පුළුවන් අනෙක් කාරණාව තමයි ශරීරයේ අනෙකුත් අවයව පද්ධතීන් වලට මේ බැක්ටීරියාව ආසාදනය වෙන්නට පුළුවන් ඒ හරහා සමහරවිට මොළය හෘද වස්තුව වැනි අවයව වලට පද්ධතීන් වලට හානිදායක තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් අපි වෛද්‍යතුමනි හඳුනාගමු කුමක්ද ක්ෂය රෝගයේ තිබෙන වර්ගීකරණය මේ කාණ්ඩ දෙක පිළිබඳව අපි ටිකක් විග්‍රහ කරගමු ඔය කිව්වා වගේ දැන් කලින් වැඩසටහන් වලදී ඒක දැන් මිනිස්සු දැනුවත් වෙන්න ඇති අපේ ශරීරයේ සියලුම අවයව වලට ක්ෂය රෝගයෙන් බලපෑම් ඇති වෙන්න පුළුවන් ප්‍රධානව බලපෑම් ඇති වෙන්නේ පෙනහළු වලට ඒක 70%ක් පමණ රෝගීන් ගත්තොත් රෝගීන් ප්‍රමාණයෙන් 70%ක් විතර තියෙන පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඒක අපි වෛද්‍ය විද්‍යාත්මකව කියනවා පල්මනරි ටියුබකියුලෝසිස් කියලා ඊට අමතරව තියෙන අනිත් ප්‍රතිශතය වෙන්නේ මේ පෙනහළු වලට නැතුව අනිත් අවයව වලට තියෙන ක්ෂය රෝගය ඒකට අපි කියන්නේ එක්ස්ට්‍රා පල්මනරි ටීබී කියලා ඒ කියන්නේ අනිත් ඕනෑම අවයවයකට අම කිව්වා වගේ නෑ මේ කොණ්ඩෙටයි නියපොතුයි නැතුව අනිත් හැම තැනම එනවා. එතකොට ඒවා අපිට රෝග ලක්ෂණ වෙනස්. සාමාන්‍යයෙන් පෙනහළු වල රෝග ලක්ෂණ තමයි සති දෙකකට වඩා ඇති කැස්ස, මද උණ ගතිය, මේ ප්‍රධානව කැස්ස හැමෝටම වගේ ඒක දැන් තියෙනවා. ඒනට ඉතින් අපි ඒක දිගටම කැස්ස තියෙනවා නම් ක්ෂය රෝගය නෙවෙයිද කියලා අපි ඒක දැනගන්න ඕන. සායනයකට ගිහිල්ලා. මේ ඒකට අමතරව ශාරීරික කෙට්ටු වීම මේ රාත්‍රී කාලයට හවසට මද උණ ගතිය කෑම අරුචිය මේ ඒවා එනවා ඒ ටිකක් රෝගී ටිකක් කල් පැතිරුණාම අපිට සෙම සමග රුධිරේ පිටවීමකුත් වෙන්න පුළුවන් ඒක ටිකක් කල් ගත වුණාම මුලදිම එහෙම වෙන්නේ නැහැ අර මලානික ගතිය මේ වැඩක් කරන්න අකමැති ගතිය කම්මැලි ගතිය ඒවත් එනවා අර එක්ස්ට්‍රා පල්මනරි කියන්නේ අනිත් අවයව වලට ක්ෂය රෝගේ පැතිරුණාම අපි අපිට ඒ රෝග ලක්ෂණ වෙන විදිහට පහළ වෙන්නේ. දැන් අපි හිතුවොත් මොළයට වැරදිලා හරි ආසාදනයක් වුණොත් එතකොට මේ උණ එනවා. ඒට අමතරව අංශ භාගය වගේ එන්න පුළුවන්. ඒකට ප්‍රතිකාර හරියට නොගත්තොත් ඒකේ අතුරු ආබාධ විදිහට ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. දැන් නිතරම අපිට කොන්ද කැක්කුමක් ඇති වෙනවා නම් ඒකත් අපි ගිහිල්ලා බලන්න ඕන. පරීක්ෂා කරවා ගන්න ඕනේ ඒක නිකන් සාමාන්‍ය කොන්ද කැක්කුමක්ද නැත්නම් ක්ෂය රෝගයේ හින්දා ඇතිවෙච්ච එකක්ද කියලා. ඒ වගේම ඕනෑම අවයවයකට එන්න පුළුවන් වකුගඩුවට ගර්භාෂයට මේ ඕන තැනකට එන්න පුළුවන්. එතකොට ඒවා ගේ රෝග ලක්ෂණ නිකන් බෙහෙත් බීලා හොඳ වෙන්නේ නැති වුනහම අර අපි ක්ෂය රෝගේ තියෙනවාද කියන එක සායනයකට ගිහිල්ලා ඒකට ප්‍රතිකාර අරගෙන ඒක දැනවත් වෙන්න ඕනේ ගැන. හරි වෛද්‍යතුමනි දැන් අපි කතා කරොත් ක්ෂය රෝගය වැඩිහිටියන්ට වැළඳෙන ක්ෂය රෝගය සහ ළමා ක්ෂය රෝගය කියන කාරණාවට අට පස්සේ අපි විශේෂයෙන්ම දරුවන් පිළිබඳව කතා කර යුතු නිසා දැන් දරුවන්ට මෙය ආසාදනය වෙලා තිබෙනවා නම් මේ බැක්ටීරියා තත්ත්වය ආසාදනය වෙලා තිබෙනවා නම් කලකට ඉස්සර අපි හිතමු අවුරුදු 5ක පමණ කාලයක් මේ ශරීරයේ තිබෙනවා කියලා. එතකොට මෙවැනි අවස්ථාවක ශරීරයේ අභ්‍යන්තරයේ හානි ඇතිවිය හැකිද මේ කාල සීමාවේදී? මේ භයානකකම පෙනහළු වලට වැඩි ඒ වුණාට අනිත් ඒ වගේ තියෙන අතුරු ආබාධ ඒ වගේ ඉඳ භයානකකමක් නැහැ කියලා කියන්න බෑ. ඔව් මොළේට ආවොත් මේකේ තියෙන අතුරු ආබාධ වැඩි. ඉතින් නිරෝගීකමනේ වැදගත්. එතකොට අවයවයේ හානි වුණ අවයවයේ නොසලකා ඒකට අදාළ ප්‍රතිකාරය කරන්න ඕන. පෙනහළු වල තිබ්බහම වෙන අය වලටත් යන්න පුළුවන් රුධිරයට මේ බැක්ටීරියාව මුසුනොත් ඕනෑම අවයවයකට රුධිරය අපේ ශරීරයේ යනවනි හැමතැනම හැම අවයවයකට එතකොට ඒවටත් බෝ වෙන්න පුළුවන්. අනිත් අවයවයට ආසාදනය වෙන්න පුළුවන්. ඒක නිසා තමයි පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය විශේෂ වෙන්නේ. අනික පෙනහළු ආශ්‍රිත නොවන ක්ෂය රෝගය අනිත් අයට බෝ වෙන්න තියෙන ප්‍රවණතාවේ අඩුයි. පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගේ අපි කතා කරනකොට තව කෙනෙක් ළඟින් ආශ්‍රය කරනකොට මේ කහිනකොට අනිත් අයට බෝ වෙනවා. ඒ වුණාට මොළයේ අනිත් අවයවය තියෙන එක එහෙම බෝ වෙන්නේ නැහැ. ඒක නිසා අර පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගේ තියෙන අය විශේෂයෙන්ම ඉතා ඉක්මනින් රෝගය වැඩි වෙන්නේ නැති වෙන තව අයට බෝ කරන්න නැතුව ඉක්මනින් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි. හරි.
Rajithumini, then api kshaya rogaya dan oba sandahan karana vidiyata yam yam roga lakshana thibenawane samahara wita kes athi wennata puluwan una gatiyak athi wennata puluwan sharire bara adu wennata puluwan me tattwayan ekka api nigamanayakata enawa nam apita kshaya rogaya walandila thibenawa kiyala api keseida kshaya rogaya thibenawada kiyala pariksha karaganni api parikshana mattamata yanawa nam kumakda mulinma kalayutu wenney oh api Kshaya roge mardane sandaha api jathika weda piliwelak tiyenawa eka narahen pita tiyenne eka kshaya roge mardana ha lay roge jathika weda satahana kiyana eka eken mulu district siyallema lay chikitsagara pawathwagena yanawa ewata awashya yatipat yatitala pahatukan silu dewal laba dila tiyenawa etakota kshaya rogeyak handuna ganeema sandaha Kali ma pikirani sema patala pariksha kirimata. Etakota rogiyinge yutukama honda sema sampalayak laba dima. Dan apita sema sampalaya denna kohama kela tikak dunnata eka samahalata goda welata negative wenna puluwang. Ekena eke bacteria nothibenna puluwang. E nisa hondata kahala me honda sample ekak dunnot apita e microscope ekakin balala e chuti bacteria wa andura ganna puluwang. Dar corona wage tamai den minisu PCR dannawani iti PCR ekeni kara honda wacanayak inda minisu kemathi ekata e unata den meekatat apitat ema kshaya roge handuna ganeema e wage honda parikshanayak den aluthin tiyenawa gene expert kiyala eket ara PCR eket karanne bacteria e tiena virus eke DNA taakshane eka hoya ganna eyada inne kiyala e wage me gene expert kiyanne te PCR test ekak mai Eking api hoya ganna e sema sample ekakinmai balanne sema sample eke chootak bacteria hitiyat eking apita e gene expert kiyana parikshanayen hoya ganna puluwan oh then Rajithumini api dannawa e kshaya rogaya pariksha karaganna ehema naththam api corona ekak gattata passe api PCR parikshanaya kiyala parikshanayak enawa aasadithada kiyala handuna ganeeme parikshawa me vidihata kshaya rogaya handuna ganna parikshaneedi me parikshana wala thibena karyakshamathawaya pilibanda api tikak katha karoth me ikmanin handuna gata heki kramvedayak denna thibenawa oh araka pay dekak athulata api dannawa pay oh pay dekak athulata eken hama den me district lay chikitsagara godaka thiyenawa eka leda ona ledukota gihama api eka balanawa eka nomile karanne e nomile apita eka laba dila thiyena WHO ekenoi eken me loka saukhya samvidhane ape jathika wedasatahane inu ewa laba dila thiyenawa etara ona rogiyek awahama api sema sample dekak illagena ekak anvikshana ut balanawa ekak gene expert ut balanawa ඊට අමතරව chest x-ray කියලා එකක් තියෙනවා. ඒකෙන්නුත් හොයාගන්න පුළුවන්. ඒකේ පරණ ආසාදනය වෙලා තියෙනවත් බලන්න පුළුවන්. දැනට තියෙන ආසාදනය බලන්නත් පුළුවන්. අර පෙනහළු වලට අමතරව වෙන අවයවයේ තියෙන ඒ වගේ කෂය රෝගේ බලන්න වෙන පරීක්ෂණ තියෙනවා. MRI පරීක්ෂණ එහෙම කරලත් හොයාගන්න පුළුවන්. දැන් මොලේ ආසාදනය තියෙන ඒවත් ওই ජීන් එක්ස්පර්ට් කියන පරීක්ෂණයෙන් අර තරලේ අරගෙන බලන්න පුළුවන්. හරි. Then Rajithumini then me kshaya roge pariksha karaganeemedi me karannawu parikshana waladi wenath rogayaka roga lakshana vidihata apita handunagena wenath rogayak vidihata handunagenime hakiyawakuth thiyenawada. Hema neha. Then sema sample ekin api balanne e vishesha varna gadmin thiyenawa. Eka sema sample nikan balanne eka sema sample ekak ara patalayak hadala eka varna gadmim karanne vishesha varna gadwimak thiyenawa mycobacteria anduraganda. එතකොට අපි අඳුරගන්නේ කෂය රෝගේ තියෙනවද කියලා. ඒ ජීන් එක්ස්පර්ට් කියන ටෙස්ට් එකිනුත් දැන් PCR එකෙන් බලන්නේ කොරෝනා තියෙනවද කියලානේ. ඒ වගේ තමයි ස්කෑන් පරීක්ෂණවලදී එහෙම ඔව් ඒකේ පුළුවන්. X-ray එකක් ගත්තොත් X-ray එකේ වෙන මොන හරි තිබ්බොත් අපිට පේනවා. MRI කියන එකෙත් වෙන මොන හරි තිබ්බොත් පේනවා. අර විශේෂිත පරීක්ෂණ දෙකේ අඳුරගන්න පුළුවන් කෂය රෝගය. අනිත් දෙකෙන් පුළුවන් දැන් අපි X-ray ගත්තාම වෙන ඒවත් පේනවා අපිට මේ කැන්සර් එකක් තියෙනවා නම් ටියුම් එකක් තියෙනවා නම් ඒක පේනවා X-ray එකේ. Rajithumini දැන් අපි කෂය රෝගය හඳුනා ගන්නවා රෝග ලක්ෂණ පිළිබඳව ඔබතුමිය කතා කරනවා. දැන් මට හිතුණා යන්නට ටිකක් කෂය රෝගය කියන කාරණාවේදී මේ ලෝකේ කෂය රෝගේ ව්‍යාප්තිය එහෙම නැත්නම් ලංකාවේ කෂය රෝගේ ව්‍යාප්තිය මේ සංගණනයන් වලට අනුව සංඛ්‍යා ලේඛන අනුව කොහොමද පවතින්නේ ලෝකය සහ ලංකාව සාපේක්ෂව ගත්තට පස්සේ ලෝකය ගත්තොත් තමයි මෙහිමයි දැන් ලෝක ජනගහණයෙන් මේ 10 මිලියන 10කට අධික සංඛ්‍යාවක් අලුත් රෝගීන් වාර්ෂිකව වාර්තා වෙනවා අපේ රටේ 8000ක් 9000ක් විතර මේ පොඩි ශ්‍රී ලංකාවේ ඒ වගේම මරණ අනුපාතය බලනකොට මරණ සංඛ්‍යාව බලනකොටත් ලෝකයේ
මිලියන 1.2ක් ජනගහනයක් මරණයට පත් වෙනවා වාර්ෂිකව. ලංකාවේ මරණ 500කට අධික ප්‍රමාණයක් මරණ වාර්තා වෙනවා. කොළඹ නගරයෙන් විතර ගිය අවුරුද්දේ මරණ 123ක් වාර්තා වෙලා තියෙනවා. ඒක ලොකු ප්‍රමාණයක්. ඉතින් මිනිස්සු අර කොරෝනා වගේ ක්ෂණිකව මරණය වැළඳ වෙන්නේ නැති හින්දා වැළඳ ගන්න නැති හින්දා ඒක ගැන වැඩි අවධානයක් නැහැ. ඒ වුණාට ෂෝ රෝගියත් මරණය ලබා දෙන රෝග අතුරින් ඉහළින්ම තියෙන එකක් ලංකාවේ. ඔව් වෛද්‍යතුමනි අපි ඔය සමගම සඳහන් කරමු මොන වගේ ප්‍රදේශවලද මේ ෂෝ රෝගී ව්‍යාප්තිය වැඩිපුර දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුළ. ලංකාවේ රෝග ව්‍යාප්ති බලනකොට සාමාන්‍ය ෂෝ රෝගය පැතිරෙන්නේ අර ජනගහනේ අධික ජනාකීර්ණ අඩු පහසුකම් සහිත මේ ප්‍රදේශවල වැඩියෙන්ම දැන් අපි ලංකාවේ බලනවා නම් කොළඹ නගරේ අනිත් නගරවලට කම්පයා කරනකොට බලනකොට කොළඹ නගරයේ ජනගහනේ වැඩි මේ ගොඩක් ජනාකීර්ණයි මිනිස්සු ගොඩක් අය පුංචි ගෙදරක ගොඩාක් ඉන්නවා මිනිස්සු එහෙම ස්ථානවල ෂෝ රෝගී පැතිරීමේ සම්භාවිතාවය වැඩි මොකද හේතුව දැන් ඒ තියෙන බැක්ටීරියා එක හිරු එළියට නිරවුරුනහම එයා විනාශ වෙලා යනවා අඳුරු තෙතමනේ සහිත ස්ථානවල එයා ඉන්නවා ජීවත් වෙනවා ඉතින් එතකොට දැන් අර පොඩි ගෙදරක ගොඩාක් අය ඉන්නකොට හිරු එළිය දැන් ඉතින් කොළඹ දැකලා තියෙන මේ පොඩි පොඩි ගෙවල් ගොඩාක් තියෙනවා එතකොට සමහර ඒරියාවල තියෙනවා මේ ඉර එළිය එන්නෙම නැහැ ඒගොල්ලන්ගේ ඉන්න ගාණත් වැඩි එතකොට එක රෝගියෙක් හිටියොත් අර එයා කතා කරනකොට කිවිසිනකොට මේ එළියට එන බැක්ටීරියා විනාශ වෙන්නේ නැහැ එතකොට අනිත් අයට බෝ වෙනවා කොළඹ තමයි වැඩියෙන්ම අපිට ගිය කොරෝනා වෙලා තිබිලත් 1773 දෙනෙක් හම්බෙලා තියෙනවා ගිය අවුරුද්දට රෝගීන් අලුත් රෝගීන් ඊට කලින් අවුරුද්දේ කොරෝනා නැති කාලේ 2225ක් හම්බෙලා තියෙනවා කොළඹ නගරේ කොළඹ නගරේනොත් මේ වැඩියෙන්ම තියෙන්නේ නෝත් කලම්බු කියන්නේ මේ මොකද කොළඹ මහනගර සභාව ඒ හරියේ ජනගහනේ වැඩි ඒ හරියේ තමයි වැඩියෙන්ම ඉන්නේ ඊළඟ දිස්ත්‍රික්කයේ විදිහට ගම්පහ කලුතර මේ නුවර ඒ වුණාට මුළු දිස්ත්‍රික්ක සාපේක්ෂ වැඩි ව්‍යාප්තිය වැඩි ඒ වුණාට මුළු දිස්ත්‍රික්ක සියල්ලේම රෝගීන් ඉන්නවා හැම දිස්ත්‍රික්කයේම රෝගී වාර්තා වෙනවා වෛද්‍යතුමනි දැන් අපි COVID-19 රෝගී තත්ත්වය ගත්තට පස්සේ COVID වැළඳිලා අපි වර්ගීකරණය කරනවානේ ආසාදිත රෝගීන් සහ ආසාදිත නොවන සමාජයේ ආසාදිත වෙලා හඳුනා නොගත් ආසාදිතයන් ඉන්නට පුළුවන් රෝගීන් ඉන්නට පුළුවන් දැන් ෂය රෝගය ගත්තත් ෂය රෝගයේ හඳුනා නොගත් ආසාදිතයන් සමාජගත වෙලා ඉන්නට පුළුවන්ද සහ එයින් සමාජයට වෙන අනාගතයේ ඇතිවන බලපෑම කෙසේ වෙන්නට පුළුවන් ඔව් ඒකත් හොඳ දෙයක් ඒක හේතුව මෙහිමයි දැන් අපි වාර්ෂිකව ලංකාවේ ෂය රෝගයේ රෝගීන් අපි 8000ක් 9000ක් හොයා ගන්නවා ඒ වුණාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට කියන්නේ අපි හඳුනා නොගත් තව 4000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා ඒගොල්ලෝ ඒ අපි හඳුනා නොගත්තාම ප්‍රධාන දේ ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන්න විදියක් නැහැනේ එතකොට ඒගොල්ලෝගෙන් අනිත් අයට ආසාදනය සිද්ධ වෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අර අපේ ජාතික වැඩසටහනිනුත් අපිට මේ අර වැඩියෙන් රෝගීන් ඉන්න දිස්ත්‍රික්කවල අපි ජංගම සායන පවත්වනවා මේ අර PHI මහතුරු ලව්ව අපි ඒ පැතිවලට කලින් දැනුම් දෙනවා අපි මෙහෙම ජංගම සායනයක් තියෙනවා ඒ ස්ථානවලට අපි ගිහිල්ලා අපේ ජංගම එක්ස්රේස් අරගෙන එක්ස්රේ මැෂින්ස් අරන් ගිහිල්ලා ඒගොල්ලන්ව පරීක්ෂා කරනවා ඒ කියන්නේ අපි රෝගීන් නෙවෙයි නිකම් මිනිස්සු සාමාන්‍ය මහ ජනතාව PCR රැන්ඩම් PCR කියලාද මිනිස්සු ওই වචන දන්නවනේ දැන් ඉස්සර වාගේ නෙවෙයිනේ දැන් PCR කරනවා මේ හිටපු ගම ගඬ ගහලා බලනවා ඒ වගේ අපි ෂය රෝගී දැන් ওই නෝත් කලම්බ ඒරියා එකේ ගොඩක් ඉන්නවා මිනිස්සු එතකොට අපි ඒ වගේ ජංගම සායනක පවත්වනවා සාමාන්‍ය ස්ක්‍රීනින් ටෙස්ට් කියලා කියන්නේ ඒ වයින් හොයා ගන්නවා ලෙඩ අලුත් ලෙඩ වෛද්‍යතුමනි මට තව දුරටත් අහන්නට හිතුණා දැන් ෂය රෝගය පිළිබඳව ජනතාව දිගින් දිගටම දැනුවත් කරනවා අපි කොරෝනා පිළිබඳව දැනුවත් කරන එක අපි ඉතාමත් ශීඝ්‍රව දැනුවත් කරා සහ ඉතා ඉක්මනින් ජනතාව ග්‍රහණය කරගත්තා නමුත් ෂය රෝගය පිළිබඳව මීට අවුරුදු ගානක ඉඳලා අපි වැඩසටහන් පවත්වනවා ෂය රෝගය පිළිබඳව දැනුවත් කරනවා මේ රෝගය මොකක්ද මේ රෝගය ව්‍යාප්ත වෙන එකක් මේක බෝවන රෝගයක් මේ ආදී කරුණු වශයෙන් දැන් අපි ගත්තොත් මේ රෝගය නිට්ටාවට සුව කිරීමේ
ක්‍රමවේදය රජය ඇතුළේ තිබෙනවා 2035 වෙනකොට මේ රෝගය නිට්ටාවට සුව කරනවා ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙල. මේ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඇතුළේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් මෙහිමයි දැන් අර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවා වගේ හඳුනා නොගත් රෝගීන් කොටසක් ඉන්නවනේ ලංකාවේ. ඉතින් ඒගොල්ලෝම අඳුරා ගන්න තමයි අපි අර ජංගම සායන පවත්තන්නේ. ඒ වගේම අපි මහජනතාව දැනුවත් කිරීමේ මේ මේවත් මේ පාඨමාලාවල් වගේවත් කරනවා. PHI ට පබ්ලික් හෙල්ත් නර්සස්ලාට එහෙම කරනවා. ඒතර ඒගොල්ලන් ගිහිල්ලා කියනවා මිනිසුන්ටත් කරනවා සාමාන්‍ය මිනිසුන්ටත්. ඒතර ඒගොල්ලෝ දැනුවත් වෙලා ඒගොල්ලෝ එනවා ඒගොල්ලෝ ටෙස්ට් කරගන්න. ඒ වුණාට දැන් අර ඔයා කියන වගේ මේ දැන් මේක කොච්චර කරත් අඩු වෙලා නැහැ කියන ප්‍රශ්නේනේ කිවි ඔයා. අපි අලුතෙන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකතු වෙලා අපේ මේ ජාතික වැඩසටහනත් එක්ක දැන් අර මේ කලින් මං කිව්වා වගේ දැන් අපිට බැක්ටීරියා ඇතුළු වුණාට හැමෝටම ලෙඩේ හැදෙන්නේ නැහැ නේ. ලෙඩේ මේ බැක්ටීරියා අපේ ඇඟේ ඇතුළේ ඉන්නවා නිද්‍රාශීලීව. ඒගොල්ලන් අපිට ලෙඩේ කියන්නේ රෝගේ පෙන්වන්නේ අපේ දුර්වලතාවයක් ආවහම. අපිට මොන හරි රෝගයකට ගොදුරු වෙලා අපේ ප්‍රතිශක්තිය අඩු වුණාම ෂය රෝග බැක්ටීරියා වර්ධනය වෙලා ඇඟ ඇතුලේ අපිට රෝගේ ලබා දෙනවා. එහෙම නැතුව සෑහෙන කාලයක් එයාට අපේ ඇතුලේට වෙලා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ව දැන් ඒක ඇතුලේ ඇඟ ඇතුලේ ඉන්න බැක්ටීරියාව වර්ධනය වෙලා ඒ නිද්‍රාශීලීව හිටපු අය විසින් ෂය රෝගේ ලබා දී මේ ඇතිලා එයාගෙන් අනිත් අයට පැතිරීම වළක්වන අලුත් ක්‍රමයක් නුදුරීමේදීම දැන් අපි ඔක්කොම හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක මට බරපැන ලබා දෙනවා. අපේ ජාතික වැඩසටහනෙනුත් ඔක්කොම දැක් අර මේ මාර්ගෝපදේශක මේවා ඔක්කොම සකස් කරලා ඉවරයි ගයිඩ්ලයින්ස් ටික හදලා තියෙන්නේ. ඒකෙන් කරන්න යන්නේ අපි හඳුනා ගන්නවා අර නිද්‍රාශීලීව බැක්ටීරියා ඇඟ ඇතුලේ ඉන්න රෝගීන් ටික. රෝගීන් නෙමෙයි මිනිස්සුන් ටික. ඒගොල්ලෝ රෝගීන් කියන්න බෑනේ, රෝගිය හැදිලා නැහැනේ. ඒගොල්ලන්ට එහෙම මාන්ටු ටෙස්ට් කියලා පරීක්ෂණයක් තියෙනවා. මෙතට අපි පොඩි ටෙස්ට් එකක් කරනවා. ඒකයි චෙස්ට් එක්ස්රේ එකයි මූලික පරීක්ෂණ කරලා මේගොල්ලන් අඳුරා ගැනීමේ වැඩපිළිවෙලක් දැන් පටන් ගන්න තියෙනවා. ඒක අනිත් රටවලවත් ක්‍රියාත්මක කරනවා WHO එකෙන්. ඒකෙන් හඳුනා ගන්න රෝගීන් ඒ කියන්නේ අර නිද්‍රාශීලීව බැක්ටීරියා ඉන්න අයට වෙනම ප්‍රතිකාර ක්‍රමයක් දැන් පටන් ගන්න යන්නේ. දැන් ඊටාම මෑතකදීම පටන් ගන්නවා. එතකොට ඒකෙන් ලොකු පිටුහලක් වෙනවා අර නිද්‍රාශීලී අය ඇක්ටිවේට් වෙලා ඒගොල්ලන්ගෙන් අනිත් අයට බෝ වෙන එක. එතකොට මේ ප්‍රතිශතයේ සෑහෙන්න අඩු කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් වෛද්‍යතුමනි දැන් ඔය නිද්‍රාශීලීව පවතින බැක්ටීරියාව කාලාන්තරයක් ශරීරයේ තිබීම නිසා ආබාධ වලට මේ කාල සීමාව තුළ කියන්නේ ක්ෂය රෝගය සොයා ගන්න අවදිය වෙනකොට යම් යම් ආබාධ වලට ලක් වෙලා තිබෙන්නට පුළුවන්. මේ නිද්‍රාශීලී අයගෙන් හානි වෙන්නේ නැහැ. එයා නිකන් ඉන්නවනේ මොනක් කරන්නේ. බැක්ටීරියාව ඇඟ ඇතුලේ වර්ධනය වෙලා වැඩිතුමේ දැන් සඳහන් කරන විදිහට ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවතින විදිහට තමයි මේ රෝගයේ ඉස්මතු වීම මේ තීරණය වෙන්නේ. ඕ එයා වර්ධනය වෙන්න දෙන්නේ නැහැනේ. දැන් අපේ ප්‍රතිශක්තිකරණේ හොඳයි. අපිට මොනවත් ලෙඩක් නැහැ. පොඩි ළමයින්ට තියෙන්නේ ඒගොල්ලන්ට එන්නේ නැහැ. ඒ වුණාට දැන් ඔය කලින් කියපු මං කියපු අර ගයිඩ්ලයින් එකේ තියෙනවා දැන් පොඩි ළමයින්ට කොහොමද දැන් ගෙදර කවුරු හරි ආසාදිතෙක් ඉන්නවා නම් අවුරුදු 5ට අඩු ළමයින්ට අපි මේ එයාට ඉදිරියේදී ෂය රෝගේ නොවැළඳවීමට අනිවාර්යයෙන්ම එයාගේ මේ එයාට බැක්ටීරියාවක් ඇඟට ගියත් නැතත් අපි බෙහෙත් බටුරක් දෙනවා පොඩි ළමයින්ට. ඒකත් දැන් පටන් අරන් තියෙන්නේ කොහොමටත්. ඒකෙන් අවුරුදු 5ට අඩු කුඩා දරුවෙක් ඉන්නවා නම් ඒ ගෙදර ගෙදර වැඩිහිටි කාට හරි ෂය රෝගී තියෙනවා නම් ඒ පොඩි කුඩා දරුවාටත් අර ප්‍රති අපි දෙනවා ඖෂධ. පස්සේ කාලෙක යාට ෂය රෝගී නොවැළඳවීමට. වදිතුමනි අපි ෂය රෝගය පිළිබඳව හඳුනා ගන්නවා. රෝග ලක්ෂණ ඇයි කොහොමද මේක ඇති වෙන්නේ සහ අපි මේක පාලනය කරන්නේ කොහොමද, ඒ වගේම මූලික පරීක්ෂාවන් විදිහට කොහොමද යොමු වෙන්නට ඕනේ සහ රජය විසින් දැන්ටගෙන තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් දැන්ට රජයේ වැඩපිළිවෙල මොකක්ද සායන පවත්වන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා කරා. දැන් අවසාන වශයෙන් මට ඔබෙන් අහන්නට අවශ්‍යයි වෛද්‍යතුමනි, ක්ෂය රෝගය මේ කාරණාව සමාජ වගකීමක් වෙනවා එක තැනකදී අපි සියලු දෙනා එකට
කටයුතු කරොත් තමයි අපිට මේ කාරණාව 2035 දී මේ කියනවා වූ අරමුණ වෙනුවෙන් ලංකාව රැගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි කතා කරොත් ජනතාව විදිහට සමස්තයක් විදිහට කුමක්ද මේ සඳහා කළ යුත්තේ කෙසේද අපිට මේ සඳහා සහාය දෙව්‍ය දිය යුත්තේ කියන්නේ. මෙහෙම දැන් කොළඹ නම් වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ නගරේ. එතකොට ඒගොල්ලන් දැන් මොනෑම් හේතුවකින් හරි පොදු කුඩා මේ රෝග ලක්ෂණයක් හරි පහළ වුණොත් වහාම ඉති ලය අපි ඉල්ලන් ඉල්ලන්නේ චිකිත්සාගාරයකට එන්න ළඟම තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න. එතකොට ඒගොල්ලන්ව අපිට ඒගොල්ලන් ගාව පහසුකම් නැත්තම් ෂෝ රෝගය හඳුනා ගැනීමට අපිට ඒගොල්ල යොමු කරනවා. එතකොට අපිට රෝගියාත් අඳුරගෙන යට ප්‍රතිකාර දෙන්න පුළුවන් සියලුම දේවල් රජයේ ආධාර ඇතුව නොමිලේ කරන්න. එතකොට එන්න තියෙන්නේ යාට. එතකොට එයා දැනගන්න ඕනේ ගෙදර ඉන්න අයවත් දැන් ආශ්‍රිතයොත් දන්නවනේ මිනිස්සු. එතකොට ඒ ගෙදර ඉන්න අය ටිකත් එක්කගෙන ඉන්න ඒගොල්ලන්ට ෂේ රෝගේ තියෙනවද නැද්ද කියලා බලන්න. පොඩි ළමයි ඉන්නවා නම් අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ෂේ රෝගේ තිබුණා නොතිබුණා අවුරුදු 5ට අඩු අයට ප්‍රතිකාර කරනවා. එතකොට ඒක වළක්ව ගන්න පුළුවන්. අනික දැන් ඔය රජයෙන් ලබා දෙන දැන් ඒගොල්ලන්ට අලුතෙන් ගෙවල් හදලා දෙනවා. ඒවා හොඳට තියාගෙන ඉරු හිරු වලිය හොඳට තියෙන්න ගොඩාක් අර ගැවසෙන්න ඒවා අඩු කරගෙන ඉන්න ඕනේ. දැන් මේ වැඩ කරන තැනක වුණත් දැන් එයා ගෙදර පොඩි ගෙදරක ඉඳලා වෙන වැඩ කරන තැනට ගියත් එයාට ෂෝ රෝගේ තියෙනවා නම් එයා අනිත් අය දැනුවත් කළා මට මෙහෙම ලෙඩක් තියෙනවා ඕගොල්ලෝ ගිහිලා පෙන්න ගන්න කියලා අර ඒවා දැනුවත් වෙලා ඒක දැන් ලැජ්ජ වෙන්න කාරණයක් නෙවෙයි ෂෝ රෝගේ තියෙනවා කියන එක. ඒක හොඳ වෙනවා අනිත්තාවටම හොඳ වෙනවා. ඒකින්ද මිනිස්සු දැනුවත් වෙලා ප්‍රතිකාරය සඳහා එන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ඉතින් අපිට තිබෙනවා සමාජ වගකීමක් ඉටු කරන්නට. අපි පහුගිය කාලේ COVID-19 රෝගී තත්ත්වයේ වසංගත තත්ත්වයේදී අපි සමාජයේ විදිහට තනි තනි පුද්ගලයන් විදිහට අපිට වගකීමක් පැවරලා තිබ්බ අපේ වගකීම ඉටු කළ නිසා තමයි අද ඔබ ඔය විදිහට නිදහසේ සැරිසරන්නේ නිදහසේ හුස්ම ගන්න. ඉතින් අපිට ෂය රෝගය වෙනුවෙනුත් තිබෙනවා යුතුකමක් වගකීමක් ඉටු කරන්න තනි පුද්ගලයෙක් වශයෙන් රට වෙනුවෙනුත් සමාජ වගකීමක් තිබෙනවා. ඒ තමයි මේ රෝගය කුමක්ද කියලා අපි මේ දැනුවත් කරන්නව වැඩසටහන් වලින් දැනුවත් වෙලා ඒ පිළිබඳව කොහොමද අපි කටයුතු කළ යුත්තේ කෙසේද අපි මේ රෝග ලක්ෂණ හඳුනාගන්නේ අපේ අසල්වැසියන්ට ආදරණීය මිත්‍රයින්ට තිබෙනවා නම් අපි කොහොමද ඔවුන් මේ මූලික පරීක්ෂණ සඳහා රැගෙන යන්නේ. ඒ අවධානම ඔබේ ජීවිතය තුළ තබා ගන්න. මොකද මෙය ලෝකයේ ගත්තත් ලංකාවේ ගත්තත් මරණය දක්වා යන්නට හැකි බෝවන රෝගයක් ආසාදනය වන රෝගයක් තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝවිය හැකි රෝගයක් විදිහට අපි මෙය හඳුනාගත යුතුයි. ඉතින් ඒ නිසා අපි ඒ අවධානම ලබා ගමු. ඒ සඳහා අපි අනිත් අය වෙනුවෙන් කටයුතු කරමු කියන පණිවිඩයත් සමඟ අද අපි මේ සුවපත් නිවස විශේෂාංගයේ මේ ෂ රෝගය පිළිබඳව මාතෘකාව අවසන් කරන්න සූදානම් වෙන්නේ. අද අපි මැදිරියට කැඳවා ගත්තේ ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් ෂය රෝග මර්ධන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නයනා ද සිල්වා වෛද්‍යතුමිය ස්තුති පැමිණියට අයිබන් කියලා සමුදෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ සුවපත් නිවසෙන් සමුගෙන යන්නට ඔබට පුළුවන් උදා ඉරත් සමගින් රැඳෙන්නට.